අපි අපි ඉදිරි වැඩසටහන අපි ජයග්‍රහණයෙන් පස්සේ අපි රටේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය ඒ වගේම මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන ආකාරය විශේෂයෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙලා ඔවුන්ට රැකියාවල් ලබා දෙන ආකාරය මෙරටේ පරිසරය ආරක්ෂා කරන ආකාරය මේ පිළිබඳ පැහැදිලි මේ වැඩසටහන අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා විශේෂයෙන්ම අපේ වැඩසටහන පිළියෙල කරේ ඒ සැලසුම් සකස් කරේ මේ රටේ ඉන්න බුද්ධිමතුන් වෘත්තිකයන් විවසායකයන් ව්‍යාපාරිකයන් එයත් සමග පසුගිය අවුරුදු හතරම තුලම අපි සාකච්ඡා කළා ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවට පිළියම් හැටියට අපේ වැඩසටහන අපි ඉදිරිපත් කළා තිබෙනවා මේ වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට පුළුවන් වැඩසටහනක් ඒ හුදෙක් පොරොන්දු පමණක් නෙවෙයි ඒවා මගේ දූර කාලය ඇතුළතදී සියල්ලක්ම ඉටු කරනවායි කියන එක තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී සාතික වෙනවා අපි මේ මම විවිධ පළාත්වලට මේ රැස්වීම් වලට ගිය අවස්ථාවලදී විවිධ ඒ ගම් වාසීන්ව හම්බුණාම ඒ හැම පළාතකම ඒ අය කිව්වේ අපිට අපේ රට බේරලා දෙන්න කියලා අපේ රට අපිට ආපහු ලබා දෙන්න කියලා අද අපේ රටේ සෑම කෙනෙකුගේම ප්‍රධාන ඉල්ලුම වෙලා තියෙන්නේ සුරක්ෂිත රටක් ලබා දීමයි අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කළා පමණක් නෙවෙයි ඒ ත්‍රස්තවාදය අවසාන කළා නැවතත් එවැනි ත්‍රස්තවාදයක් මේ රට තුළ පැන නොනගින ආකාරයට අපි පැහැදිලි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා නමුත් මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැති නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැති නිසා ඒ වගේම මේ අපේ රටට නිදහස ගෙන ආපු රණවිරුවන් පොලිස් නිලධාරී ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් බුද්ධිආංශ මේ සියලු දෙනාගේම මානසිකත්වය මේ රජය විසින් කඩලා දැම්මා බුද්ධිආංශ අභූත චෝදනා ගෙනල්ලා ඒ අයව හිරගත කරා අපි අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන සොයන්න ඒ අය ගැන විමර්ශනය කරන්නට අපි විශේෂ ඒකකයක් යොදලා නිලධාරීන් හිටිය අපි විශේෂ පුහුණුවක් ලබා දීපු. නමුත් මේ රජය ආවට පස්සේ ඒ අය වෙන තනතුරු වලට මාරු කරා. විදේශීය බලවේගවලට මත අනුව වැඩ කරන ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජය ඒ වගේම රණවිරුවන්ට අපි කළ මානසික මෙහෙයුමට විරුද්ධ වුණු රාජ්‍ය නොවන ආයතනවල ඒ සමහර ආයතනවල අයගේ බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජයට කිසිසේත්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැඟීමක් තිබුණේ නැහැ
එයා කිසිම තැකීමක් කරේ නැහැ. නමුත් අපේ රජයක් පිහිටවට පස්සේ අපි නැවතත් ඒ ආරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරලා අපේ රණවිරුවන්ගේ මානසිකත්වයේ නැවතත් අභිමානයේ ඉහළට ගෙනල්ලා නීතිමය මගින් ඔවුන්ට අපේ රට වෙනුවෙන් නොබියව වැඩ කරන්න තීරණ කරන හැකියාව ලබා දීලා අපි නැවතත් මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවායි කියන එක මේ අවස්ථාවේ තහවුරු කරන්නට ඕනේ. ඒ වගේම අපි කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ හිස ඔසවන්නට දෙන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේදී කහන්නට ඕනේ. මේ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ රට ගැන හැඟීමක් තියෙන කවදත් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නු අපිට පමණයි කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනි. අපි එදා මේ රට ආරක්ෂා කරා විතරක් නෙවෙයි ශීඝ්‍ර දියුණුවක් සංවර්ධනයක් මේ රටේ ඇති කළා. අපි අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් වරායවල් නගර සංවර්ධනය මේවා ඇතුළු තවත් විශාල දුම්රිය මාර්ග මේ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් අපි ආරම්භ කරා. මේ ව්‍යාපාර මේ රජය බලයට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම නවතලා දැම්මා අවුරුදු දෙකහමාර. ඊට පස්සේ තමයි නැවතත් ආරම්භ කරන්න පටන් ගත්තේ. ඒ හේතුව නිසා මේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා හිටිය සියමු ව්‍යාපාරිකයන් කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත්කරුවන් සැපයුම්කරුවන් මේ සියලු දෙනා ව්‍යාපාර කඩාවැටුම මේ ප්‍රදේශයේ මම හිතන්නේ ඉන්නවා මේ ව්‍යාපෘති වලට ඍජුවම සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයන්. ඒ වගේම මේ ව්‍යාපාර කඩාවැටීම නිසා ඍජුවම ලක්ෂ 4ක පමණ රැකියාවන් අහිමි වුණා. මෙන්න මේ ආකාරයට තමයි මේ ආර්ථිකේ කඩාවැටෙන්න පටන් ගත්තේ. ඊට අමතරව මේ අය කෘෂි කර්මාන්තය කෙරෙහි වැවිලි කර්මාන්තය කෙරෙහි මේ කිසිවක් ගැන කිසිම අවධානයක් යොමු කරේ නැහැ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.